සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්ඳතුනේ ම ශ්‍රද්ධාවෙන් යුක්තව මෙසියල දෙනාම සූදානන් වෙන්නේ ලෝගුරු සාංන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කරන ලද්ද පරම ගම්බීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත්. ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද, අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදිවුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතන අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ විමානවත්තු පාලයේ මහාරථ වර්ගේ මහාර විමානවත්වයේ සඳහන් වෙන ගාතාරතනය ත ගාතාරතනය තමයි නයිමස්මිං ලෝකී පරස්මිංවාපන බුද්ධේන සෙට්ටෝව සමෝව විජ්්‍යතිී යාමාහු නෙයියානං පරමාහුතිංගතූ පු්ඥත්ති කානං විපුල පලේසිනං කියෙන ගාථරතනය මේ ගාතාරතනයේ සරල තේරුම තමයි මේලෝකයේ හෝ පරලෝකයේ හෝ පිංවලිින් තම දියුණුව සලසාගණ්ඩ බලාපපුොරොත්තුවෙන යම් පුද්ගලයක් වෙත්නම් යදුන් සය ගනන්, දහස් ගනන් දුරගෙවාගෙන ගිහිල් අහරි ඔහු පිළිගන්වන දානේ පිළිගන්්ඩ. එම නැත්තං යොදුන් සියගනන් දහස් ගනන් දුරගෙවාගෙන ගිහිල්ල හරි දන්දෙන්ට කෙනෙක් හොයනවනං භාග්‍යතුන් වහන්සේට වඩා උසස් කෙනෙක් හෝ සමාන කෙනෙක් නං මේ ලෝකයේ විද්‍යමාන නැත කියන කාරණාවයි මේ ගාතාරථනේ සරල තේරම මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙන්නේ මේ ලෝකයේ පහළ වන අග්‍ර දක්කිනාාරයන් වහන්සේ භාගිතුන් වහන්සේනි. ඉතින් ඒනිසා යම් මහත්ඵල කුසලයක් බලාපොරොත්තු වෙනවාවනං අපේ පූජාව භාග්‍යතුන් වහන්සේටම කරන එක තමයි වටින්නේ කියල. පිනතින ඒ කාරණාව තහවුරු කරන තැන් අපේ පිටකේ තවබොහු අවස්ථාවල්ල සඳහන් වෙනවා දකිින්ට ලැබෙනවා. එක තැනක සඳහන් කරනවා ප්‍රතන් සූතරටට කතාව මුළු ජම්බුද දීපේම බෙරෑහැක් වගේ සමතලා කරලා එමුළු ජම්බුද දපේ පුරාම පළගින් පළග පළගින් පළග ගැටෙන්ඩ පසේ බුදුරජාණන් වහන්සේල වඩා හින්දරලා ඇ මේ ප්‍රමාණය තුළ පසේ බුදුරජාණන් වහසල වඩා හිඳදවනුවන් කෝටි ගානක් වඩා හිදවන්ඩිපේ පින්නතන මොද ජම්බුද්ධීපේ කියල කියන්නේ අද හැටියට සඳහන්කලොත් ආසියා සහ යුරෝපා මහද්දීපේ කියලා ැන ජම්බුද්ධීපේට එතවට නිහිතන්ඩකො මේ මොන තරම්්‍රමා පුටුවෙන් පුටුව පුටුවෙන් පුටුව ගැටෙන්ඩ පුටු පැනෙවුවොත් පුටු කීයක් පනවඩ වෙේද කියලා එක පුටුවක්වත් හිස් නොවී පසේ බුදුරජාණන් වහස කෝටි ගැනන් වඩා හිදවලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට දානයක් පූජ කරලා ලොතුරා බුදුරජාණන් වහන්සේ එකත් පසෙක තනියම වඩා හිදවෙලා භාග්‍යතුන් වහන්සේටත් පෞද්ගලික වශයෙන් දානයක් පූජ කරලා මේ ආනිසංස දෙක සංසන්ධනය කළුත්. අර කෝටි ගානක් පසේ බුදුරජාණන් වහන්සේලාට දම් පිගන්නුලා ලබාගත්ත කුසලය ලොතුරා බුදුරජාණන් වහන්සේට පෞද්ගෙලිකව දන්දීල ලබන කුසලේ ආනිසන්සයෙන් සොලොස් කලාවෙෙන් කලාවක්වත් වටිනෑ කියල සඳහන් කරනවා. ඇති මේ කාරණාව පැහැදිලි කරන තව සුවිශේෂී උදාහරණයක් හැටියර තම අපිට දකිින්ද තියෙන්නේ. අගේක නිසා. භාග්‍යතුන් වහන්සේම අපි කරන ඕනෑම පූජාවක් ඉවසන්ඩ මේ ලෝක දහත්වී සුදුසුතම වෙච්චය මහා අග්‍රදක්කිනාාරයන් වහන්සේ කියන කාරණාව තමයි මේ තහුරු කරන්නේ. එතට භාගිතුන් වහන්සේට එදා දම්පැන් පූජා කරල බහත් කුසල් ලබන්්ඩ පුළුහංකම තිබනත් මෙදා දම්පැන් පූජා කරල එහම කුසල් ලබන්ඩ පුළහන්ද කෙනෙකුට සකයක් ඇතිව වුණ පිනතිලේක ධර්මයම පැහැදිලි කරනවා සැකකරන්ඩ දෙයක් නැහැ එදා ලැබපු ආනිසන්සේ මදත් ලබන්්ඩ පුළහන් කියලා. ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා එදා ලබපු ආනිසන්සේ අද ලබන්්ඩ අපි මොනොවදකරන්න ෝනිකීන කාරණාවල් එ ආනිසන්සේ ලබන්ඩනං හිත සමකරල දන් දෙන්න කියලා කියන්නේ කොද හිත සමකරනවා කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානුව වැඩඉන්න කාලේ සැවත්නූර ජේතවනාරාමි සුගන්ධ කුටියට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරන්නට මට අවස්ථාව තිබුුණනං ඒ අවස්ථාව මම කොහොමද ගන්නේ ආං එදා සැවැත්නූර ජේතවනාරාමිට ගෙහිල්ල ගණ්ඩ තිවිච්ච අවස්ථාව එලෙසිංම අද ආරගණ්ඩ කෙල කියන්නේ එතොට අපි අද දානටිකාරගෙන යන්නේ එක්කො ධාතුන් වහන්සේ වැඩඉන්න තැනට එම නම් පිම වහන්සේ නමක් වැඩෙඉන්න විහාරවන්දිරීකට දෙම ඇතං චෛත්‍යයක් බෝධියයක් ළඟට ගිහිල්ල තමයි අපි අද දානටික පූජ කරන්නේ නවත් ජීවමානුව භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න වෙලාවේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ළඟට එයන්න බං කොහොමද සූදානං වුණේ. මොනවද සූදානං කළේ අංගේ ජීවමාන සංඥාව අල්ප මාත්‍ර අඩුවක් නැතුවම අදත් මේ ධාතුන් වහසළඟට චෛත්‍යරජායණන් වහන්ස ළඟට එළමෙන්න්න කියෙයි මෙිකයන්. ඒකයි හිත සමකරනව කියල කියන එදා ගණ්ඩ තිබිච්ච අවස්ථාව අද ගණ්ඩ කිය කියයන්නේ. තිට්ටන් තේ නිබ්බුතේ ජාපී ජීව මානව වැඩඉන්න කාලෙත් පිරෙනවං පෑවට පස්සිත්. සමේ චිත්තේ සමං පලන් සිත සමකරගෙනම කාරණාව යදෙන්න්න කියලයි මෙ කියල තියනෙ. චේතෝ පනිදිහේතුූච සත්හා ගච්චන්ති සුග්ගතින්. අන්න ඒ චේතනාව සත්ත්වයා යොමු කරනවා සුගතියට. කියැනෙ භාගිතුන් වහසේ නැහැ කියලා. අපිට අසරනවෙන්ට කොහොමත් භාගිතන් වහසේ ඉඩක් තියලනේ. අවුරුදු පන්දාහක් කල් පවතින ශාසනයේ ඒතා කාලයක්ම ජීවමාන භාගිතුන් වහන්සේ වැඩඉන්නවා වගේම තම තමන්ගේ ජීවිතවට ප්‍රතිඵල ලබන්්ඩ පුළුවන් වෙන විදිහේ වැඩ පිළිවලක් හදල තියල තමයි භාගිතන් වහස පිරිනුවම් පේී. මහාකල්පා සංකේ ගනන් පාරමිතා පුරලා ලොවතුරා බුද්ධ රාජ්‍ය මුදුම් පත් කරගෙන. අවුරුදු හතදිෂ්පහක් ලෝකසත්වයාට යහපතක් කරලා භාගිත නොහන්සෙත් එක්කම ශාසනය තිවර වුණා නම් පිනතින ඔබටත් මටත් අද පිහිටක් නෑනේ. එනිසා යදිෂ්ඨාන කළේ අවුරුදු පන්දාහක් කල් සාසනය පවතිද්‍රණේ. සාාසනය විතරක් පවිතුනාට අපිට පල ලැබෙන්නැත්තං නෑ ශාසනයේ පවතින්න ඕන කියල කීවේ. අසංකෙ ගනන් සත්වයන් නිවනට යොමුයන වැඩපිළිවෙල හදළතියලා. ඉතින් ඒ හදලතිීපු වැඩපිළිවෙල එක ක්‍රමයක් තමයි. භාගිතු වොහසේ ජීවමානව වැඩඉන්නවා කියෙන චේතනාව ඇටිකරගෙනම භාගිතුන් වහසළඟ කටයුතු කරන්න කියලා. එති නිසා සඳහන් කළා භාගිතුන් වහන්සට කීකරු ශ්‍රාවකයා එදත්සාාසනෙන් ප්‍රයෝජනාර ගත්තා මෙදත්සාාසනින් ප්‍රයෝජ නරගන්නවා කීකරු ශ්‍රාවකය කියල කියහම් බුදුරජාණන් වහන්සේගේ වහන්සේට දක්වන කීකරු බව එතකට තමයි භාගිතුන් වහසගේ සරණ ලැබන්නේ. නිතර මතක් කරපු කාරණාවක් අපේ ගෙදරක නමු දරුවෝ කීප දෙනෙක් ඉන්නකොට මව්පියන්ට ගොඩා කීකරු දරු අතමයි මව්පියන්ගේ ආදරයේ වැඩීඉදිනාගන්නේ. එකන අනික් දරුවන්ට මව්පියෝ ආදරේ නෑ කියන එක නෙේ කීකරු දරුවට අද්‍රී වැඩි කියනදේ අහනවා කියන දේ කරනවා දයාවසෙනය හස තියෙනවා දේ දරුවවා පිළිබඳව කොහොමත් හිතේ දයාවක් වැඩිගුර ඇති වෙනවා. පාසල් ගිය හම් ගුරුවරයා වැඩියෙන්ම කැමැතිවෙන්නේ ගුරුවරයා කියන වැඩ ටික හරියටම කරන පන්තියේ කීකරුව හැසිරෙන ගුරුවරුන්ට කීකරු ශිෂ්්‍යියන්ට ගුරුවරය ගොඩක් ලෙංගතිී. අන්නේ වගේම තමයි භාගිතුන් වහන්සේ අපට යන් අවවාදයක් කලානං. ආං ඒ අවවාදයට අනුව තමන්ගේ ජීවිකාව ගත කරන ශ්‍රාවකයට භාගිතුන් වහසේගේ කරුණාව ලැබෙන වැඩී. නමුත් ඒ කීකරු බව කියන එක අපේ ජීවිතතුලින් අපි කොහොමද ඇති කරගන්න. අපි මේ වෙනකටත් කීකරු ශ්‍රාවකයෝ බවට පත්වෙලාද එම ප්‍රශ්නයක් අපි අපෙන් ඇහුත් අපේ පින්නතුන ලොතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට දානය කරන විශාලතම සරුවඥ්‍ය ධාතුන් වහන්සේ තමයි භාගිතන් වහන්සේගේ නලල් තලේ ලලාට ධාතුන් වහන්සේ එදවට ලලාට ධාතුන් වහන්සේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළුව මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ජීවිත පරිත්‍යයාගයෙන් ආරක්‍ෂා කරගෙන හිටිය මොක භාගිතුන් වහන්සේ දේශනා කරල තිබුණා මේ ධාතුන් වහන්සේ ලංකාවට ලැබෙන්ඩෝන එකේලා. එතට මහානාග ජ් මහනග රජරූ කියර කෙනෙ දේවානම්පිටේ රජරුවන්ගේ මල්ලි. මහානාග රජුරුවෝ රාජ්‍යත්වයට පත්වෙන තුරුම මහාකාශිප මහරහතන් වහන්සගේ ශිෂ්‍ය පිරිස මෙ ධාතුන් වහන්සේ ආරක්ෂා කළා මහානාග රජුරුවෝ රාජ්‍යත්වයට පත්වෙලා තමන්ගේ රාජ්‍ය ස්ථාපිත කරගත්තට පස්සේ ලලාට ධාතුන් වහන්සේ අපේ රටට ලෙබුණා තිස්සිස්සරලාම ලලාට ධාතුන් වහන්ස දැකගඩෙ මහානාග රජර ධාතුන් වහන්සේ වැඩඉන්න තැනට ගිහිල්ල සුවඳ පැනින් නාල අලුත් වස්ත්‍ර ඇඳල වෙවිධ පූජා ද්‍රව්‍ය අරගෙන තමයි රජරු යන්නේ. ධාතුන් වහන්ස ළඟට ගිහිල්ල ධාතුන් වහන්ස දැකගණ්ඩ කියලා ධාතුන් වහන්සේගේ විවෘර්ත කරනවත් එක්කම ධාතුන් වහන්සේගේෙන් ශද්වර්ණ රශ්මි මාලාාවවක් විහිදිලායවා. දැකළ රජරුවන්ට ඇතිවිච්ච අසී මාන්තික ප්‍රීති ප්‍රමෝදය රජුරූ භාගිතුන් වහන්සේ පිළිබඳව තමන්ට හැඟෙන ගාතා හතරකින් ප්‍රකාශ කළා. අන් එතනදි මහනාගේ රජුරු සඳහන් කරනවා තුන්වෙනි ගාතාවේ මහන්නවේ මයං භන්තයේ නිමුද්ගා දීග සම්භවිී අප පතිස්සා අප පතිට්ඨා සංසරාම චිරන්තහි මොකද මහානාගරජ ජුරුමේ කියන්නේ. මහන්නවේ මයන් භන්තේ මෙතන මහන්න වේ කියල කියෙන පින්නතින මහා සාගරයකෙන එකයි. නමුත්ඉල මෙතන ආර්ථවත් කරන්නේ බවසාගරය කියනෙක මහන්නවේ මයං භන්තේ මයන් කියන්නේෙ අපිනිි එනම් ස්වාමීණ අපි මහා භවසාගරී නිමුද්ගා දීග සම්භවී අති දීර්ඝ කාලයක් ගිලි ලමයි හිටිය උඩට මතුවෙන්ඩ පුළහංකමක් තිබුණෙමනෑ ගිලි ලමයි හිටිය ඇයි හෙම වනේ අපිට. පෙර බුදුරජාණන් වහන්සේ ඕන තරන් පහළ වුුණ නමුත් ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණේ නැද්ද ඕන තරම් මුණගෙහුුණා. ලක්ස ගනන් බුදුරු පහළ වුණ ලක්ස ගනන් බුදුුවරු මේ සංසාරය ඔබට මට මුණ ගැහුණ අප පතිස්සා අප පති්ටා නමුත් ස්වාමීණී මෙ සංසාර ගමනේ ඒ භාගිතුන් වහන්සේලාට අපි කීකරුණන් වනේ නෑ. අප පතිස්්සා කල කෙන කීකරුුණේ නෑ. අප පතිට්ටහා කල කෙනෙ කීකරු නැති නිසා පිහිටන්ඩ තැනක් තිබුණි නෑ. සංසරාමචිරන්තහින් එනිසා බොහෝ කාලයක් සංසාර සාගරයේ සැරිසැරුවා. දේතවට රජුරූ මේ ගාථාවෙන් කියනවන්නේ. අප පතිස්සා අපි කීකරුණේ නෑ කියල මම අහන්නේ මේ කාලෙ අපි කීකරුද කියලා රජරු කියෙන අපි කීකරුුණේ නෑ මෙච්චර කාලයක් එන මේ කාලෙ අපිත් කීකරුණේ එකැන බවසාගරයෙන් ලේසියෙන් මිදෙන්නේ මිදෙන්නේ නෑ කීකරු ැතිෙන්න. කීකරුයි කියලා ඔප්පු කර්ඩ අපිට මොනවද තියෙන දේවල් අකීකරුයි කියල කියන්න නං ඕන තර දේවල් තියෙනවා පන්නතර අපි කීකරුයි නං යටත් පිරිසි අනිවාරයෙන් පන්සිිල්වත් රකිින්ඩිපයි වි භාගිතුන් වහසේ දේශනා කලාන මිසිල් පදටි ආරක්ෂා කරන්ඩ දී වචනය පිළිගන්න වනං අපි හැමෝම පන්සිිල් ලකින අයි පංචසීල ප්‍රතිපදාවත් තුළ අපි නැහැ කියල කියන්නේ අපි තාමත් භාගිතුන් වහසේගේ අකීකරු ශ්‍රාවක පිරිසක් ඉතිඒ අකීකරු පිරිසකට සලකන්්ඩ භාගිතුන් වහසේ ඇස්ති වෙනවාද භාගිතුන් වහසේ එහෙම කරන්නේ අර අවථ භාගිතුන් වහසේ ධර්ම දේශනාවක් කරමින් භාවනා ක්‍රමයක් පිළිබඳව තම ශ්‍රාවකයන්ට කියල දෙනවා. මහනෙනි මේ ක්‍රමයේ උග්‍රව වැඩුවොත් දවස් ගානක් ඇතුළත රහත්ඉඩ පුළලුවන් කියලා. පිනිති දවස් ගානකින් රහත් එන්ඩ පුළුහන්ං ඒ කොච්චර වටිනවද. දවස් හතක් වගේ ඇතුළෙත රහත් එන්ඩ පුළුවහන් කියන කාරණාව සඳහන් කරන්නේ. දවස් හතක් ඇතුළත මේ සංසාරය මෙච්චර කාලයක් එෙස්සේ මට කරගන්්ඩ බැරිවෙච්චදය කරඩ පුළුවහන්නන් මට ලැබෙන උසුම් අවස්ථාවය කනමේදේ. තැබැයිතින් මේ කිසිීම භික්‍ෂූන් වහසෙනමක් අහන්න නෑ ස්වාමීණි කොහොමද මේ තරන් කෙටිකාලයකින් මේ වැඩේ කරන්නේ කියලා. ඉතින් භාගිත නොහස බැලුවා මෙච්චර පහසුවෙන් සංසාරයෙන් මිදෙන්්ඩ පුළුහන් කියලා කරුණු පැහැදිි කරන කොටත්. ඒ මේ භික්‍ෂූන් කවුරුවත් අහන් නැත්තේ එක කරන්න කොහොමද කියලා. භාගිතුන් වහසේ විමසලා බලහම මේ සියරු දෙනාගේම හිත මාරයා අල්ල ලයිතිෙන්. ඊළඟට භාගිතුන් වහස කල්පනා කරනවා මාරයා ඉවත් කරලා දුන්නොත් උන්වහන්සේලා ඒ ප්‍රතිපදාව යෙදිල සංසාරින් එතර යයිද. ඉති මාරයායින් කරලා දුන්නත්. උන්වහසල වෙනස් වන පාටක් නැ නෑ. එද ඊට පසේ භාගිතුන් වහසේ මාරග්‍රහණය අයින් කරන්නේ නෑදි අයින් කලාට වැඩක් නෑනේ එතකොට මං කියන්නේ ඒ භික්ෂූන් වහන්සේලාට විතරද මාරයා කරදර කරන්නේ. ඔබට මට මාරයා මොන තරන් කරදර කරනවාද භාගිතුන් වහසේ අපිව දකින්න නැන්ද පින්නතිනනි තුන්කල් දක්නාා නුවනක් තියෙනවා කියල කියන්නේ. සරුවග්‍යතා ඥානය කියල කියන්නේ. අනන්ත සක්වල අනන්ත ජීවීන් මේ මොහොතේ මොනවද හිත එකෙ ලැහුත් අහපු ගමන් දේශනා කරන්න පුළුවන් හැකියාවත් තියෙනවාන්නේ. මේ සියලු සත්‍යයන්ගේ සියලු සිත් දකිනවා කියන එක සරුවගතා ඥානයේ දවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයකින් එක කරන්නේ දි එනම් ඔබේ මගේ හිත දැක්කෙන ඇත්දන්නේ අද අපි මාර ගහුවවලට පැටල්ලා ඉන්නවාද නැද කියල බාගිතුන් වහස දැෙන හිටී නැද්ද. නමුත් ඇත්තටම ඒ පැටලිලා ඉන්න පැටලිදි ලෙහෙල දුන්නොත් යායුතු ගමන නිවැරදිව යනවනන් අදත් භාගිතුන් වහන්සේ අපෙන් මාරය අයින් කරනවා නමුත් ඉතින් භාගිතුන් හසි දන්නවා. ඒ පැටලිල්ල ලෙහාගණන්ඩ උදව් කළත් මේගොල්ලු ආය පැටල නවාමිසා. ගමන යන්නේෙනෑ කියලා. නමුත් මිදෙන්ඩ කෙනෙක් ඉන්නවා නන්නේ. ඔහු හොයාගෙන සැතපුම් සිය දහස් ගනන් පයිම්ම වඩිනවා. භාගිතන් වහසේ මුණ ගැහුණොත් යම් අවවාදයක් කළොත් ඒ අවාදය පිළිියරගෙන සංසාරයෙන් මිදනවනන් ඒ කාන්තය මොහු හයාගෙන වඩිනවා. එක භාගිතන් වහසකි සිරිත. බන්න අංගුලි මාල. කැලෑවි මිනි මරමර හිටිය. භාගිතුන් වහන්සගේ කරුණා නෙතින් දැක්කා මං මොන ගැහුණුත් මොකද වෙන්න කියන කරනාව දැන ගත්තා අප්‍රසිද්ධ වේසියක් මවාගෙන භාගිතන් වහන්සේ කැලෑවට ේඩිය. ආං එහෙම වැඩපුයකි ප්‍රතිඵලයක් හැටියට අදත් අප ගුණකී කියා වදින වංගුලි මාල මහරහගන් වහන්සේට භාගිතන් වහන්සේ එදා නොවඩින්ඩත් වැඩියේ භාගිතන් වහසිර කීකරු නොවෙන්නත් අපි කතා කර නංගුලි මාලයන් වහන්සේ අදාපායිනි ඉද මිදෙන්ඩ කෙනෙක් ඉන්නවනංග නිවාරය මුදෝනෝ එක භාගිතන් වහසගේස්වභාවයේ. මාගන්දී කියෙන බ්‍රහ්මණය ා භාගිතන් වහන්සේට දොස්කියපු කෙනෙ. නමුත් ඔහු හොයාගෙන ාගතන් වහස වැඩියෙන් සැතපුුම් සිය ගනන් පයින් වැඩියලා මාගන්දීව හොයාගෙන. එ වැඩම කරල දවස් ගාන බ්‍රාහ්මණ ගෙදරකට ගෙදරක ගිනිහල් ගෙට වෙලා භාගිතන් වහස සැපසේ සතපුුණානෙමේ. නමුත් මේ මිඩෙන්ඩ ඉන්න පුද්ගලයා සංසාරෙන් මුදවන් අවස්ථාවෙනකං තමයි තමන් වහන්සේ මේ තරන් කැපකිරීම් කරන්නේ. හදි සේම ගිහිල්ල ඒකාරය කරන්න වෙලා තිබුණ තැන්වලට ඉරදියම වැඩලැයි කාරය නිමා කළා. මහමුගලන් මහරහතන් වහන්සේ රහත් වීමවදසා. වීරය වඩනකොට දවස් හතක් එක දිගට සක්මං කළා. රෑටත් සක්මං කරනවා දවල්ටත් සක්මං කරනවා දානට වඩිනෙත්නැ එක දිගටම සක්මට මයි කරන්නේ. හපුදුමවාකාර කාය බලය නමුත් දවස් හතක් ඉක්ම යනකොට ටිකක් නිදිමත හැදෙනවා උන්වහසට නිදිමත හැදෙනවත් එක්කම බුදුරජාණන් වහන්ේ උන්වහසගේ සර පිණී හිටියඒ කියන්නේ මේ ප්‍රතිපදාවේ යෙදෙන ශ්‍රාවකය අදිහා එක දිගට භාගිත වහසේ බලාගෙන ඉවාකීනින නිදිමත හැදෙනවත් එක්කම භාගිතන් වහසේ පහල ව ළඟ පහළ වෙලා දේශනා කරනවා නිදාගණ්ඩිපා කියලා. ම ගල්ලාන නිදාගණ්ඩිපා. ඔබට හැදුන නිදිමත නැති කරගණ්ඩ මෙන්න මේ ක්‍රම අනුගමනය කරන්න කියලා. නිදිමත නැතිකරගණ්ඩ පුළහන් වෙන ක්‍රම ගණනාවක් කියලදනවා. ඒ ක්‍රම එකකින්වත් සාර්ථකත්තයක් ලබ නැත්තන්. මනාසිහිෙන් දකුණු ඇලෙෙන් සිංහසෙයාාවෙන් ටිකක් සැත පෙන්ඩ කියල තමයි බැරිම නං ටිකක් සැත පෙන්ඩි කියලලා අවාද ලැබන්නේ මුලින් අවවාද කරන්නෙම සැතපෙන් නැතුව ඉන්නයි නිදි මත නැතිකරගණඩ ක්‍රම තමා කියලදන්න ඒකාරණාවෙන් පේෙන් මිදෙන පුද්ගලයා දිහා එක දිගට බලාගෙනඉවා කියලා ඉදර පින්නතිෙන ඔබ මම අද මේ ලෝක ජීවත්වෙන අය ඒ භාගතතුන් වහසගේ වචනයට කීකරුවෙලා අද උත්සාහ කරනවානං දිවිහිනිව හිමියෙන් භාගිතුන් වහසගේ වචනයට ගරු කරලා මං මේ ශික්‍ෂා පදටික ආරක්ෂා කරනවා කෙෙන යම් කෙනෙක් යෙදෙනවනන් අන්න එවන්න අයට භාගිතුන් වහසගේ සරන්තියෙනවා. බැ මෙහෙම හිතඩකු කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේ ර හරයට ගෞ්කාර වැඩ කරනවා. අපි කිමු පන්සිල්ම උල්ලංගනය කරනවන්සේ පන්සිල්ලකින්න නෑ. කොච්චර කියල දිිබත් ගරු කරන්නේ ඇසිල්පද වලට. දැන් අතපාය හතර හයිිය තියෙන කාලේ මේ සිල්පද පිළිබඳව කිසිීම ගෞරවයක් නැතුව ජීවත් වෙලා හැවයි දැන්ටිකක් වයෝර්දයි වයෝර්ධ වෙලා දැන් ලෙඩ වෙලා රෝහල් ඇඳී තමයි ඉන්නේ. දැන් එතකොට දරුව වේවා. සහෝදර පිරිස නෑදෑයු වේවා. එයි විවිධආකාර පින්කං කරකර අර රෝහලේ ඉන්නකෙනට ආශිරවාද කරනවා. ඉක්මනින් සුවපත්තෙන්ට කියලා. කාගේ ආශිරුවාදයෙන්ද බෝධී ගෞටි ගිහිල බෝධීන් වහසගේ ආශිරුවාදීෙන්. රුවන්වෙලි සෑ ගෞටි ගහිලා මහසෑ ආශිරුවාදයෙන්. කෝටි ලක්ෂයක් සක්වලි ආරයන් වහන්සේලාගේ ආශිරවාදීෙන්. සතර දළදා වහන්සේ ලගේ ආශිර්වාදීෙන් අභිරෝගියා සනීපවෙන්ඩ කිය කියිය අපි කොච්චර දේවල් කිය කිය ආශිර්වාද කරනවාද මං හිතන් ඒකේ තං සාර්ථක නෑ කියලා. මොකද තමන් ජීවත්වෙන තාකල් බුදුරජාණන් වහන්සට කීකරුණේ නැයි ද මේ අකීකරු ශ්‍රාවකයෙ න ලෙඩ වෙලා ඉන්නේ. ඔහුට ආශිරුවාද කරලා සුවපත්උනා කියලා ඔහු ලෙඩ ඇදේ නැගිටලාවට පස්සෙ තීකරු වෙලා වැඩ කරයි. ආයත් අකීකර. ඉදි මං කියන්නේ අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන දේ අහන්නේ නෑ හැබැයි අන්තිමට අපිට බැරිව වැටුණහම භාගිතුන් වහන්සේ බලාගනීන්ට ඕන අපි කියන්න දේහන් එක වෙන්න ඇලෝක ආංක නිසා. හැම්ම තැනම ආරක්ෂාව ලැබෙනවනම් පිහිට සරණ ලැබෙනවනන් ඒ කීකරු ශ්‍රාවකයට. ඒකයි මහනාග රජරූමි කියන්නේ. අකීකරු වෙච්ච නිසා පිහිටන්ඩ තැනක් තිබුණි නෑස්වාමීින්. නමුත් රජරු අන්තිමට සඳහන් කරනවා ඒ තරහිතුම් හේයාපජ්්‍යය, පතිත්තං අධිගච්චරි. ඒ තරහි තුම් හේයාපජ්්‍යය. ස්වාමීණී මෙකල්හි නුබෝහන්සේගේ පැමිණීම නිසා පතිට්ටන් අධිගච්චෙරී පෙහිටන්ඩ තැනක් හම්බුනා අපට. ස්වාමීණී තුම්හාකං වන්දනංකත්වා නුබෝහන්සේට වන්දනා කරලා උත්තින්නම්ම බවන්නවා බවසාගරයෙන් නැගිටිනව ස්වාමීණි කෙළ කියවා. මල්හි ඔ බහන්සේගේ පැමිණීම සාර්ථකයි. අපේ ජීවිත සුවපත් කරගන්න එක ගොඩක් වටිනවා. අංඒක නිසා ස්වාමීණී මේ සරේනම් මගෑර ගන්න නෑ කියලා ඉමේ කියන්නේ. පිණතන සසර බොහෝම දිගයි. ඒ සසර බොහෝම භයානකයි. ඒ භයානක සංසාරය අපි හැම වෙලාම පෙන්නලා දුන්නේ බුදුරජාණන් වන්සේලා. සසර භානක බව මෙහෙමයි ඒ දුක්කදායක සසරින් මිදෙන්නේ මෙහෙමයි කියන කාරණාව සඳහන් කරලා තිබුණත් මෙතෙක් කල්මාපියකීකරුයි නම් තරජිරූ කියන්නේ. නමුත් මෙකල්හි ආයෙත් සැරයක් අපිට බුදු කෙනෙක් මුණ ගැවුණ. තුම් හාකං වන්දනංකත්වා. ස්වාමීණ නුබෝහන්සේට වන්දනා කරලා උත්තින් නම්ම භවන්නවා මේ බවසාගරින්. ගොඩ යනවක් කියල සඳහන් කරනවා එතර භාගිතුන් වහසට වැන්දත් ඇත්්ද ඇයි පිනැතිනි මේ ධර්මය කොච්චර කරුණු පෙන්නනවාද භාගිතුන් වහසර වවැන්දත් දෙවුලෝ යනවා කියලා එ මටකුන්ඩ ලීගි වස්තුූ ඒ වගේම සඳහන් කරනවා මේ තවත් විමානවත්ව පාලයේ සඳහන් කරනතැන් අන්ගේ බොහෝ තැන්වල මේ භාගිතුන් වහසර බැන්ද දෙවුල වයනවා. මටකුුණටඩලි වස්තුූ එහම බොහෝම ප්‍රායෝගිකයි ඒ කරුණු පැහැදිලි කරට. මටකුුණට ලිකැන මිති්‍ය අ දෘෂ්ටි කෙනෙක්න්නේ. බුදුන් සරණ ජීප කෙනෙක් නෙමෙයි. මහා දනස්කන්දයක උරුමක් කාරයෙකුණත් තාත්තගේ මසුරු බවනිසා අඩුතරම ලෙඩේට බෙහි්ටියක් අ තබ වෙන්නේ නෑ. මරනාසන්න වෙනකොට ගෙනල්ල එලි පිල්ට උඩු දානවා. ඇයි මරණය බලන්ඩ මිනිසුගේ ඇතුළ ටවුත්් ගොඩ ගහලතින රංග්‍රදී මුතුමෙනනික් මිනිසු දැකලා මෙච්චර ධනේීතියාගෙන මිදරුවට බෙහෙත්තු වෙලත් කරඳදුන්නන්නේ ඇැනි කෙල බනී කියලා. තැන් දරුව එලී දාලෙන්නේ. නමුත් මහාකරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාළ අතයි ඔසවාන් බැරි තරන් දැන් අපහසු එඟින්නේ. නමුත් අර ප්‍රතිය විසිං ඔහොගේ දසංගිලිය එකුතු කළා. භාගිතු වහසේ තීරණය කළලා මෙම ප්‍රමාණවත් සුගතියට භාගිතු වහසේ වැඩියා. මොහොතිින් මට්කුන්ඩලි මර්ණයට පත්වෙලා තෞතිසා භාවනින් ප්‍රතිය ලබනු. ඉති පස්සේ මට්කුන්ඩලි විසින්ම තමන්ගේ තාත්තා බදුරජාන් වහස ගවට යවනවන්නේ. ඒ යව්හම අදිින්න පුපක බ්‍රාහ්මණය අහනවා ස්වාමීනී ජීවත් වෙලා ඉන්න කාලී කිසිම දානයක් දුන්නේ නෑ කිසිම සීරයක් රැක්කෙ නෑ මොනම විදිහේ පිනක්වත් කරපු නැති කෙනෙක් ඔබහන්සේට වැැඳල දෙව්ලෝ යනෝද කියලා. ජීවිත කාලෙම යහපත් දෙයක් කරලම නෑ. නමුත් භාගිතුන් වහන්සට අන්තිම මුොහොතේ වැැඳලා දෙව්ලොව යනවද කියලා යහන්නේ. බුදුරජාණන් වහසේ බ්‍රාහ්මණගෙන් ප්‍රශ්නයක් අහනවා. මටකුටල දිය පුත්‍රරයම්මකොත් කියල දන්නන්නේ නැද කියලා එතකට දිවිය පුත්‍රයත් ළඟයින්නේ. එති මෙන්න මේ කාරණාවෙන් පැහැදිලි වෙනවා හිතේ ශ්‍රද්ධාව ඇතිකරගෙන අපි කරන වන්දනාව ඒ වන්දනාව තුළින් අපි සුගති ගාමී කරවන්ඩ අපෙන් වැඳුම් ලබන මහෝතුමන්ගේ ගුණකොච්චර වෙන්න ඇදද අපි ගාව ගුණ ති බිලනමේදේ? ග සඳහන් කරන ස්වාමීණි භාගිතුන් වහන්සේ දෑත දෝත එකතු කරගන මහත් වූ ශ්‍රද්ධවින් යම් කෙනෙක් භාගිත නොහසළඟ වැඳ වැටෙනවනං අං එවන් පුද්ගලයටත් අසීමිට දෙව්මිනිස් සැප ලබා දෙන්නට තරම් භාගිතන් වහන්සේ සතු සීල සමාධියයාදී මහාගුණයන්ට හැකිියාවට ඇති නිසා ස්වාමීණ අපි අරහන් කියල කියනවා කියල භාගිතුන් වහසට අරහන් කියල කියන්නේ එකයි අපි ගාවතියන ගුණට නෙමෙයි දෙවුලුව යන්නේ භාගිතුන් වහසගේ ගුණට වැන්ද නිසයි දෙවුලුව යන්නේ එති බුදුරජාණන් වහන්සේ කියල කියන්නේ ආංඒවා ගැසීමමිට ගුණ දම්භය නොත් අපි භාගිතුන් වහසට කීකරු ශ්‍රාවකය වෙලා ඒ මාර්ගයේ ගමන් කරන්න පටන්ගත්තුත් අපිට ඊට වඩා යහපත් දෙයක් ලැබෙන් ඇැදද ඊට වඩා යහපත් දෙයක් ලැබෙවා එන්න පිනදන ලැබිච්චා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ඩ කීකරුවෙන් දන්නේ. මෙ ගාතාරථනින් අපි කතා කළා භාගිතුන් වහන්සේ උදෙසා කරන පූජාව මේ ලෝක අන් කවුරුණු දෙසා කරන පූජාවටත් වඩා මහත් පලයි කියන අපි හරියට ප්‍රතිපදාවී පිහිට ලා ඉඳගෙන කීකරු ශ්‍රාවකයව පිරිසක් ඇැටීට භාගිතුන් වහසිගාවට යනවනම් භාගිතුන් වහස මොන තරන් අපිට අනුකම්පා කරනවාද නිිකක් හිතන්ඩකු තමන්ගේ දරූ ටික ඔක්කොමත ගෙදරයවිල්ල කෑම බීම වගියෙනවා පිහිනෝ එසිියල්ල පිළියල කරගෙන අම්ම තාත්තර කෑම බෙදල පිළිගන්වනවා මේ දරු පිරිස දැක්ක හම මේ තරන් මව්පියන්ට සලකනෑ ඒ අම්ම තාත් මොන තරං සතුටින් දෙන්නේ දරුව කීප දෙෙනගන ආංඒවාගේ පංචසීල ප්‍රතිපදාව මත පිහිටලා භාගිතුන් වහසේ දේශනාකොට වදාල ජීවන ප්‍රතිපදාව තුළම ඉඩගෙන අපි ගිහිල්ල භාගිතුන් වහසිර කරන උපස්ථානයේ භාගිතුන් වහසේ මොන තරං සතුටින් භාරගන්නවාද ආන් එහෙම කල්පනා කරහම අපිට භාගිතුන් වහන්සේගේ මාර්ගේ ගමන් කරන එක කරදරයක් කියලා හිතෙන්නේන. ගොල සසරින් මිදන එක කරදරයි කියෙල හුකක් දෙනගේ කල්පනාව. කරදරෙෙන් මිදෙනක ගැනෙමෙයි කල්පනාව ඒ කරදරෙෙන් මිදෙන්ට උත්සාකරණය එකත් කරදරෙක්වාගේ තේරෙන්. නමුත් ප්‍රඥාවන්තයයාහෙමනෙමෙයි මොන තරන් දුකක් විඳන්න තිබුණත් සංසාරෙන් එතරවෙන්ඩ ලැබෙනන ඒ කාරි සම්පූර්ණ කරනවා. අංඒක නිසා වාසනාවන්ත මනුස්‍ය ජීවිතයක් අපිට ලැබිලතියෙනවා. බුද්ධෝත් පාද කාලය අපිට ලැබිලතිෙනවා නිර්මල ධර්ම පරරියාාප්තිය තාමත් එලෙසින්ම වැඩන්න භාගිතු වහස ඇතිකරපු ශ්‍රාවක සංඝරතනයත් ගුණදම්පුරණ සංගයාවන තරන් වැඩන්නෝ මටත් සම්මාධදිිට්ටික මනුස්‍ය ජීවිතයක් ලංකාවාගේ උතුම් රටක ලැබිලතියෙනවා සියල්ලම මටහම් වෙලා තියෙන වෙලාවේ එයින් ප්‍රයෝජනාරගෙන සසරින් විඳින්නේ නැත්තන් කාගෙද වරදි වර්ද මගමනි කෙනෙකුට ගොඩාක් බඩගිනි එය හාමත් වෙලා වගේ කෑගහන්ව කෑම ඉල්ල එයාට අනුකම්පා කරල කෑම එකක් ගෙනහිල දෙනවා කෑම ගෙනහිල්ල දුන්නත් මෙ මනුසයක් කෑමනො කාඩනවා වරද කෑමවලද කෑම කන්න ඇති මනුස්සයාගෙන වරද එ අපිටත් මග කියල දීල තියෙනවා කීකරු නැතික දෝෂයයිමීතිය. අක නිසා හෙට හුස්ම යයිද දන්නේ අදම ජීවිතය මට අහිමිවෙයිද දන්නේ ව වහා දැන්දැන් භාගිතුන් වහසට කීකරු ශාව පිරිසක් බවට පත් පුළහන් නොත්. සතටින් මරණ මංචිකයේ දදි මේ ජීවිතයෙන් සම්ගන්නඩපුළුවන්. බොද ඒකාන්තයෙන් මහුසුගතය උපදිනවා සරණග පු්‍රාවකය. ඇන්න එවන් ශ්‍රාවකයෙක් බවට පත්තෙන්ට අපේ පින්නටන් සියල දෙනාටමත් ප්‍රත්නත්‍රය ආශරුවාදයෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කියලා ආශරවාද කරනවා. පින්න්නතන අදද. මේ උතුම් පින්කමේ දායකත්වය දරනවා, කැනඩාවේ පදිංචි, දුලාංශානක සමරතුන්ග මහත්මා සහ, නදීකා රාමනායක මහත්මිය ප්‍රධහන, සෝමපාල සමරතුන්ග පියාණන්, චන්ද්‍රා සමරතුන්ග මෑණියන්, දිනුෂි සමරතුන්ග මහත්මය සහ, කේසර දිසානායක මහත්මා විසින්. ඔයාන මෝදනා කරන්න බලාපපුරොත්තු වෙනවා Bඒ ගුණතිලක පාණන් ආනන්ද මුදලාල්ලි ඒ වගේම පාඨසාලාචාරීණී M සෝමාවතීමෑණියන් ගම අම්මා එMC පොඩි නෝනාමෑනියන් ඒවගේ Sස්GM ලුවිස් අපප්පුහාමී ධයබරණීය පියාණන්PR. බේබිනෝනා මෑණියන් RA ජේපින් නෝනා මෑනියන් ඇතුළුව සහභාග වූ සියලු දෙනාටම සියලු දෙනාගේම නමින් මේගිය සියලුම ඥාතීන්ට මේපින් අනුමෝදං වේවා කෙලපු්්‍ය අනුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා සෝමපාල සමරතුංග පියාණන්ගේ සාංසාරික කරමු දෝසවල්ලින් ඇති වෙලා තියෙන කිසියම් කරදරයක් උපද්‍රවයක් වෙත්නම් ඒ සියලු කරදරකම් කටුළු තුනුරුවන්ගේ අනන් තාශිර්වාදීෙන් දුරින්ම දුරුවේවා නිසලී යුවතිශ්මා නිතිල් යෙමෝන් යනකුඩා දරු දෙදෙනට තුනුරුවන්ගේ අනන් ආශිරවාදයෙන් නෙදුක් නිරෝගි භාාවයේ ච්චිර ජීවනය උදාවේවා පැමිණ සිටින සියලූම දෙනාට තුනරුවන්ගේ ආශිර්වාදයෙන්වාඩුව ලැබේවා එවගේම පිඩතුනි විශේෂයෙන් සසිහිපත් කළා දිනිශී සමරතුන්ග මහත්මිය තමන්ගේ දරුවා බිහි කරන්ඩ සූදානන් වෙන මොහොත ලෞතුරා භාග්‍යතුන් වහන්සේගේ ධර්මය මේ විදිහට දේශනා කරවලා ලෝක සත්‍යවයන්ට ධර්මශ්‍රවනය කරන්න අවස්ථාව උදා කරල දීලා. ඒ රැස්කරගන්න කුසලස්කන්දය සියල දෙනාටම අනුමෝදං කරමින් දරුුවටත් ආශිරුවාද කිරීම මේ පින්ක මේ තවත් බලාපොරොත්තුවක් හැටියට. ඒ උතුම් බලාපොරොත්තු සියල්ලම එලෙසින්ම මුදුන් පත්වේවා දිනවිශී සමරතුන්ග මහත්මියගී ධබ්‍රණීය දරුවට ප්‍රත්නත්‍රේ ආශිරවාදය නිෙදුක් නිරෝගි භාවයේ චිරජීවනය නොවාඩුව ලැබේවා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාාවන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධරමය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවෙෙන්ඩ සියලුම පුන්නෙ ධරමයන් හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරන. අකා සට්හාාච බුම්මට්හාා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කං තුළෝ කසාාසනන් දේවෝ වස්සතු කාලේනේ සස්්‍යිය සම්පත්ති හේතුචෙ පිතෝ බවතුළෝකෝ චේරාජා භවතු දම්මිකු サドウ、サドウ、サドウ。